කාලයත් මුදලත් ඉතිරි කරගන්න ඔබත් ළඟමැති ATM එකට යන්න ලංකා පේ වෙතින් පුංචි අදහසක්. ඉස්කෝලේ උදේ කෑමේලක් දුන්නනේ රජෙන්, දැන් ඒක නැතිලා තියෙනවා. කිරි වීදුරක් දුන්නනේ, ඒව නැහැ. එතකොට මේ මිනිස්සු ඒවත් දෙන්නේ නැහැ කියලා දන්නවනම් මන්දපෝෂණේ නැහැ තියෙනවා කියන එක පිළිගන්න එපා. ඒ මොකුත් නැත මේ මිනිස්සු අතෙන් තර්ක කරනවා මේක නැහැ කියලා. කේලි රඹු කල්ලට එන්න කියන්නේ අපි පින්නන්න. ඈ නලාව අරගෙන එන්නකෝ යා මේ එයා ડોක්ටර් කෙනෙක් වෙලානේ දැන්. මන්දපෝෂණේ නැහැ කියන්නේ ડોක්ටර් කෙනෙක් වෙලා. එන්නකෝ යා අපිට පින්නන්න. බිමට එන්න කියන්නකෝ. අපි එයාට පින්නන්න මේ තියෙන්නේ මොන තත්වයකද කියලා මේ ගම මිනිස්සු ජීවත් වෙන්නේ කොහොමද කියලා. මේ මිනිස්සු තර්ක ගේනවා, කේස් පැලන තර්ක ගේනවා මන්දපෝෂණේ නැහැ කියලා. ඒ යුනිසෙෆ් ආයතනයෙන්ගේ ගිනාපු වාර්තාවත් බොරු කියලා ඔප්පු කරන්න හදන මේ දේශපාලන තක්කඩි දේශපාලඥයෝ මෙහෙ මන්දපෝෂණේ නැහැ කියලා කොහොමද කියන්නේ? රටේ ප්‍රශ්නයක් දැක්කාම ප්‍රශ්නෙට උත්තර හොයනවා මිසක් ඒක බොරු කියලා ඔප්පු කරන්න දඟලන්න ඕනේ නැහැ මේ ඔය තක්කඩි අටපාස් නැති දේශපාලඥයෝ. බලන්න සෞඛ්‍ය මැදස්ථාන වල ළමයි 80ක් විතර ඉන්නේ අඩුබර යන ළමයි. මේ එතකොට මිස්ලා කියනවා අරව කන්න දෙන්නේ මේව කන්න දෙන්නේ නැහැ. මේ මිනිසුන්ගේ වරදක් නෙමෙයි මේ මිනිසුන් ගැන මේ මිනිසුන්ට අස්සාව. එනවාට වෙලා තියෙන්නේ මොකද්ද? ඇතරම ආවේගශීලීව මේ වෙලාවේ කතා කරන්නේ. අපි ඇවිල්ලා අතන්ට ගිහින් බැනුම් අහන සමහරලාට ළමයිට මේ මේ ඉතින් කරන් දෙයක් නැහැ පිටරියක් දෙකට කපලා දෙන්න කියනවා. හැමදාම මහත්තයෝ එකලම කුඩු දෙන පිටරියක් දෙන්න බැහැනේ. ගෙදර ළමයි තුන්දෙනෙක් ඉන්නවනම් පොඩි ළමයි පිටරිය දුන්නා පස්සේ ලොකු ළමයි දෙන්න කන්න දෙන්නේ මොනවද අපි? අපි කියන්නේ මේක මේ රජයට දැනෙන්න ඕන. පෞසක් යුද්ධ පදමෙන්තුන් විතරක් මේක කළා හරියන්නේ නැහැනේ. ඒතොර ඉස්කෝට් ගිහිල්ලා බලන්න ළමයි කී දෙනෙක් කලන් සදල වෙනවද කියලා. රජයක් විදියට මුන් දරගන්න ඕන ළමයි කන්න බොරට කරලා හදා දෙන්න. මේ රට සම්පූර්ණ කරන්න. අපි මේ පිටරට වලින් හාල් ගහලා කාපු දාසියක් නෙවෙයි මහත්තයෝ. රටේ පවතින නීති රීති වලට අනුව වැඩ කරන්නේ නැහැ නනේ මිනිස්සු. අපි විතරද වැඩ කරන්න ඕන? ජනාධිපතිවරු, අගමැතිවරු, කතානායකවරු, කැබිනට් ඇමතිතුරු රාජ්‍යයක් මේ දිස්ත්‍රික්කෙන් තමයි පහළනේ පහුගිය කාලේ ගම්බර. ඒතකොට මොකද්ද ඒ ගැන කියන්නේ? ඒ ගැන ඉතින් කියන ලැජ්ජයි මහත්තයෝ. රටේ ලොකු ලොකු නායකයෝ බියුනේ මේ දකුණු පළාතෙන් නම්. දකුණු පළාතේ තමයි ළමයි 80%ක්ම මන්දපෝෂණ තත්ත්වයෙන් බෙලන්නේ කියලා. ඔව් හම්බන්තොට දිස්ත්‍රික්කේ. එතකොට අපිට ලැජ්ජයි. සූර්ය බලපෑ දිස්ත්‍රික් තමයි 62%ක්ම මේ ඉන්නවයි කියන්නේ මේ මන්දපෝෂණ තත්ත්වයෙන් පෙළෙන දරුවෝ. ඒ හින්දා රටේ නායකයන්ගේ ඇසැරෙන්න ඕන. අද කීයක නෙමෙයි මේක 1900 බර ගණන් වල ඉඳලා මේ දකුණු පළාතේ මේ තරම් බිහි වුණේ නායකයෝ.